Fellow South Africans, our beloved Nelson Rolihlahla Mandela, the founding president of our democratic nation, our nation has lost its greatest son. Our people have lost a father. He is now at peace. අද ලොව ඉදිරියට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතියේ පුරෝගාමියාගේ සමු ගැනීම එලෙස නිල වශයෙන් නිවේදනය කළා. වසර 3ක පමණ කාලයක් පෙනහළු ආසාදන තත්වයකින් හා පිටාෂයේ ගල් හේතුවෙන් නෙල්සන් මැන්ඩෙලා පීඩා වින්දා. වර්ණ ભેද විරෝධයේ මේ නියමුව 2010 වසරේ දකුණු අප්‍රිකාව සත්කාරකත්වයේ දරු. ලෝක පාපන්දු කුසලාණයෙන් පසු ජනතාව හමුවට පැමිණීමෙන් වැළකී සිටියේ සිය රෝගය උත්සන්න වීම හේතුවෙන් මේ වසර ආරම්භයේ සිට විටින් විට රෝහල්ගත වූ මැන්ඩෙලා ජූනි මාස රෝහලෙන් පිටව යන්නේ ජොහන්ස්බර්ග් අගනුවර සිය නිවස වෙතයි. එතැන් සිට වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ මැන්ඩෙලා සිය ආසාදන තත්වයන්ට ප්‍රතිකාර ලබා ගත්තා. ලොවක් ආදරය කළ මේ නායකයා ඊයේ රාත්‍රියේ සිය දිවියට සමුදුන්නා. විමුක්තිකාමියෙකු සිරකරුවෙකු පරිණත රාජ්‍ය නායකයෙකු යන ඕනෑම අයුරින් නිර්වචනය කළ හැකි මේ දකුණු අප්‍රිකානු නායකයා 1918 ජූලි මාස 18 වෙනිදා දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කි පළාතේදී රෝහිලාලා මැන්ඩෙලා යන නමින් උපත ලබනවා. නමුත් ඔහුගේ නාමය නෙල්සන් මැන්ඩෙලා ලෙස වෙනස් වන්නේ සිය මුලකුරු කියවූ කුනුහි ප්‍රාථමික පාසලේදී ක්‍රිස්තියානි නමක් යෙදීම සම්ප්‍රදායක් වූ බැවින්. දකුණු අප්‍රිකාව වෙලාගෙන තිබූ වර්ණ ભેද වාදයෙන් බැටකන කළු ජාතිකයින් අතරට මැන්ඩෙලාගේ යෝන් අවදියේද මුසුවනවා. ඔහුගේ නිදහස් සටනට අඩිතාලම වැටෙන්නේ සිය පියාගේ අභාවයෙන් පසු රජුගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ සමයේදී. නීතිඥයෙකු ලෙස පුහුණුව ලැබීමට එවක දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයින් වෙනුවෙන් තිබූ එකම විශ්වවිද්‍යාලයට ඇතුළු වන මැන්ඩෙලා ජනප්‍රිය වන්නේ ප්‍රබල සමාජ ක්‍රියාකාරකයෙකු ලෙසින්. ඔහු වර්ණ ભેද වාදයට එරෙහි අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සම්බන්ධ වන්නේ 1948 වසරේදී. ඉන් වසර 12කට පසුව එනම් 1960 දී දකුණු අප්‍රිකාව තුල කළු ජාතිකයින් ප්‍රබලම ප්‍රහාරයකට ලක්වනවා. එෙහිදී සුදු ජාතික පාලකයින්ගේ පොලිසිය කළු ජාතිකයින් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ 69 දෙනෙකු මරා දමමින්. මෙවන් අවස්ථාවලට මුහුණ දීම සඳහා මේ විප්ලවවාදියා අප්‍රිකානු ජාතික කොංග්‍රසය සම්බන්ධ කරනු ලබනවා. එහෙත් 1962 දී මැන්ඩෙලා තරංගුවට පත්වන්නේ CIA සංවිධානයේද සහයෙන්. එවිට ඔහුගේ වයස අවුරුදු 46ක්. ඔහුට එරෙහිව පැවති නඩුවේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන විටත් මැන්ඩෙලාගේ අදිෂ්ඨානය නොසැලී පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් සමාජයක් නිර්මාණය කිරීම පිණිස මම ක්‍රියා කරන්නෙමි. එම සමාජය නිර්මාණය කිරීම පිණිස ජීවත් වීමට හෝ අවශ්‍ය නම් මිය යන්නටත් මම සූදානම්. නෙල්සන් මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කළ පසු අධිකරණයේදී දකුණු අප්‍රිකාවේ තීරණාත්මක දේශපාලන වෙනසක් බලාපොරොත්තු වූ සිටියේදී මැන්ඩෙලා සිරගත වීම කළු ජාතිකයින්ට දරා ගැනීමට හැකිවන්නේ නැහැ. කෙසේ වෙතත් ඔහු රෝබන් දූපතේ සිර මැදිරිය තුල සිටියේදීත් තම සටන අත්හරින්නේ නැහැ. මැන්ඩෙලා නීතිවේදී උපාධිය හිමි කරගන්නේද සිරකරුවෙකු වූ සිටියේදී. 1990 පෙබරවාරි මාසයේ 11 වෙනිදා දකුණු අප්‍රිකාවේ අවසන් සුදු ජාතික ජනාධිපති FWD ක්ලාක් මහතා මැන්ඩෙලා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ලොවම පුදුමයට පත් කරවනු ලැබුවා. එනම් වසර 27ක් සිර මැදිරියක සිටි මැන්ඩෙලාට නිදහස ලබා දෙන පුවතයි. කේප් ටවුන් අගනුවර වික්ටර් වර්ස්ටර් බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි මැන්ඩෙලා හැඟුම්බරව සිය ජනතාව අමතනු ලබනවා. Today, the majority of South Africans, black and white, recognize that apartheid has no future. It has to be ended by our own decisive mass action in order to build peace and security. දශක 4ක් පුරා අසහාය නායකයා ගෙනගිය අරගලයේ විජයග්‍රහණය සනිටුවන් වන්නේ 1994 වසරේ මැයි මාස 10 වෙනිදා නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වීමෙන්.
ඔහු 1993 වසරේදී නොබෙල් සාමතයාගෙන් පිදුම් ලබන්නේ රටට කළ සේවයත් ලොවට දුන් ආදර්ශයත් මූලික කරගනිමින් ජනතාවට දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කළ මේ පරමාදර්ශී නායකයා සිය පළමු ජනාධිපති කාල සීමාව අවසානයේත් සමගින් සිය දොරයට සමු දෙනවා සිය දේශපාලන ජීවිතයට සමු දුන්නත් මැන්ඩෙලා HIV ආසාදනය මෙලොවින් තුරන් කිරීමට කරනු ලබන සේවය අතිමහත් ඒ වෙනුවෙන් අරමුදල් රැස් කරන මැන්ඩෙලා සිය ප්‍රචාරක කටයුතු ගෙන යන්නේ තම සිරකරු අංකය වූ 46.64 භාවිත කරමින් මැන්ඩෙලාගේ අභාවය සැලවූ පසු ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති බරක් ඔබාමා සිය නිල නිවසේදී ඇමරිකානු ජාතික දජය අඩකුඹු කරනු ලබන්නේ අභාවයෙන් සංවේගයට පත්ව සිටින සෙසු ලෝක නායකයින් අතරට එක් වෙමින් උපතේ සිට නෙල්සන් මැන්ඩෙලා නැමැති විමුක්තිකාමියාගේ දිනෙත් පිය වූ අද දක්වාම ඔහු කළ කී දෑ සියලු ලෝවැසියන්ගේ මතකයේ සදා රැඳෙනු නොඅනුමානයි මා විශ්වාසය තිබුවේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සියලු ජනතාවට සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි සමාජයකටයි එය මා ජීවත් වීමට සිහින ලැබුව මෙන්ම විය යාමට කැප වූ ලෝකයයි නෙල්සන් මැන්ඩෙලා